මම දිනේෂ් නිලුෂන් කුමාර මම වැඩ කරන්නේ පැලියොඩ නිශාන් කම්පැනි මම ඉතින් කම්පැනි 40,000 50,000 වගේ අතරක මුදලක් ඉපෙව්වා ඉතින් ජීවත් වෙන්න හරි අමාරුක ජීවත් වුණේ ඇමරිකාවට පස්සේ වගේ ඊට පස්සේ මම ඉතින් සීනයක් වගේ තිබුණා රටකට යනවා කියලා ඒ වගේ තීරණයක් ඉතින් මම විශ්වාස හා කියන්නේ මේ වැඩ පිළිබඳ මනා දැනුමක් තියෙන කෙනෙක් මම සොයමින් හිටියා ඒ කාලෙ වෙනකොට මට මගේ මිත්‍රයෙකුගේ මාගෙන් සහ තව මේ අන්තර්ජාලිනුත් මේ පණිවිඩය අරගෙන බලලා මේ රාජපක්ෂ චාමිල කියන මහත්මයාම මට ඊට පස්සේ හමු වුණා මම මෙයාව හමු වෙන්න ඔය අතරතුරේදී ආවා ඇවිල්ලා අනකොට නම් ඉතින් ඇත්තටම ඉතේ පොකටත් සැකේ වගේ තිබුණා ඇවිල්ලා කතා කරද්දී බොහොම හොඳ ත්‍යාගශීලී විදිහට මට පේනුණා ඊට පස්සේ මම එයා එනකොට ඇත්තටම මට අතේ ඉතුරු කරගෙන තිබුණේ නැහැ මොකද මෙහෙ රස්සාවක් කළා සල්ලි ඉතුරු කරගන්න තිබුණේ නැහැ එයා කෝ පාවෙන්න එපා එයා උදව් කරන්න අපි ටික ටික වශයෙන් ටික ටික ඉතුරු කරගන්න දැනට වැඩේ කරනකල් එහෙම කියලා මගෙන් ඊට පස්සේ සුළු මුදලක් පසුව අපි එක මේ ගත්තා ඊට පස්සේ ඒකට ડોකියුමන්ට් එකක් යාමට දුන්නා එහෙම ඉතින් යාගේ විශ්වාසය මෙයා කර මේ අපි එකතු වෙලා කොහොමරි මට කරලා දුන්නා වැඩේ මේ ඇත්තටම මම ඊට කලිනුත් දැන් දෙක තුනකට ගියා මේ වගේ මට මෙහෙම විශ්වාසයක් ඇති වුණේ නැහැ කිසිම දැනකින් ඒත් එක යන්න ඕන මට මේ ජමිල මහත්තය හම්බෙලා ඉතාම අමාරුවෙන්ම මේක කරගන්න තියෙන්නේ මේ කියන්නේ හැමදැනම මං ගිහලා ගොඩක් අමාරුවේ වැටිච්ච දෙනු තිබුණා දෙකක් තුනක් කිසිම අමාරුවක් ඕනේ නැහැ ජමිල මහත්තයගෙන් මට කියපු විදියට ඔක්කොම වෙලාවට කාලාවට ඔක්කොම ඇත්තටම කළා මං හිතන්නේ මේ නිව්සීලන්ඩ් වීසා එකක් ලබා ගන්න නම් ලංකාවේ ඉන්න හොඳම පරිණත පුද්ගලයා තමයි ජමිල රාජපක්ෂ ඒක මම මගේ කියන්නේ රට පුරාම කියන්නේ ඇවිදලා වගේ තැන් බලලා ඒ වගේ තැන් වලට අහුවෙලා ඒ වගේ තැන් වලින් මම ගොඩක් තැලිලත් හිටියේ ටිකක් ඉතින් මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් චාමිල මහත්තයාගේ මේ වැඩ පිළිවෙල ගැන අනිවාර්යයෙන්ම සුභවාදී ක්‍රමයක් තිබුණා සහ අනිවාර්යෙන් අද මට මේක සඵල වෙලා තියෙනවා ඉතින් එයා මේ ගොඩක් උදව් කළා ඒ කියන්නේ මේ වගේ වැඩක් කරනකොට ගොඩක් හිර වෙන තැන් තියෙනවා එයා හැබැයි මේ හැම තැනකටම වගේ හැම තැනම මිනිස්සු අඳුරනවා කාලයක් තිස්සේ අවුරුදු ගානක් ඉඳලා පහලකටත් වැඩි මම හිතන්නේ මේ ශේත්‍රයේ ඉන්නවා ඒක නිසා ඒ හැම හිර වෙන තැනකටම එයා කතා කරන්නේ එයා ගාව උත්තර දෙන මිනිස්සු අඳුරනවා එයාගේ රටේ මීට කලින් වැඩ කරලා තියෙනවා ඒ වගේ බලපුරුදු දෙක ඇත්තටම මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා මම හිතන්නේ මෙහෙම පුද්ගලෙක් ලංකාවේ වෙන සිටිනවා කියලා මම නම් හිතන්නේ ඒ කියන්නේ මේ රටේ මේක කරගන්න හිර වෙන අපි කිසිම දෙයක් දන්නේ නැතුව මෙතෙන්ට ආවේ අවස්ථාව කීපයකදීම හිර වුණා හැමතැනින්ම ඒවට එයා ගාව අනිවාර්යෙන් උත්තර තිබුණා ඒ විදිහට එයාගේ ඒ ක්‍රියාමාර්ගන් දෙකම මේක කළා අන්තිමට ඉතින් මට වැක් වීසා එක අද ලැබුණා මේ තියෙන මගේ මේ පාස්පෝර්ට් එක මගේ වැක් වීසා එක මේ තියෙන ලැබුණා අද ඉතින් ඉතාම හිතර සතුටුයි මේ වගේ දෙයක් මට කරලා දුන්න අනිවාර්යෙන්ම මේ වැඩේට හොඳම මනුස්සයා තමයි අවංකවම කියනවා අපේ භාෂාවෙන් චමිල රාජපක්ෂ ඒක මම ඉතින් අනිවාර්යෙන්ම කොහේ ගියත් කවදත් මම තුරාවටම පිළිගන්න කාරණා